තොර ආහාර පිළිබඳව කවුරුත් කතා කරනවා. ඒ නිසා වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා කාබනික පොහොර භාවිත කරන්න කියලා ගොවින්ට ඉල්ලීමක් කළා රජය මීට පෙර. ඔබට මතක ඇති පිළිබඳව. බොහෝමයක් ගොවි මහතුන් වගේම ජනාධිපතිතුමත් එය ආදර්ශයෙන්ම පෙන්වා තිබෙනවා. ජනාධිපතිතුමා තම කුඹුරේ වීමකාව සඳහා කාබනික පොහොර භාවිත කරලා සාර්ථක අත්සන්නක් ලබා ගන්නවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පොළොන්නරුව ලක්ෂ්‍යවිනේ පිහිටි කුඹුරේ වසවිස භාවිතයෙන් තොරව යලකන්නේ කළ වීවකාවේ රන් අසුණු නිලිම අද උදේ සිදු කෙරුණා. අක්කර 5ක පමණ ගෝවිබිමේ වගා කර තිබුණේ ඉපරෙණි දේශීය වී වර්ග පමණයි. රන් කහවණු, සුවඳැල්, පච්චපිරුමල්, හින්දික්වි, කහමාලා, හිච්චිනගා, කුරුළුතුඩු වැනි වී වර්ග එහි වගා කර තිබුණා. ඒ සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කරනු අතර හොඳ අස්වැන්නක්ද ලැබී තිබෙනවා. වගාවට සම්පූර්ණයෙන්ම යොදාගෙන ඇත්තේ බයෝෆීලර්, ජෛව පොහොර සහ ජාතික මූලික අධ්‍යන ආයතන විසින් වැඩි දියුණු කරන ලද ස්වභාවික පොහොර. කිසිදු රසායනිකයක් හෝ කෘමිනාශකයක් භාවිතා නොකර සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ මහතා පවසන්නේ. හොඳ අස්වැන්නක් තිබෙනවා. ඉතා හොඳින් මේ වගාව කටයුතු කරා. අපි 100%ක්ම කාබනික පොහොර විතරයි භාවිතා කරේ. ඊට අමතරව අපි බයෝෆිල්ම් ජෛව පොහොර භාවිතා කළා. ඒක දේශීය නිෂ්පාදනයක්. රසායනික භාවිතයෙන් තොරව අපි හිතකර සත්තුන් ඇති කරලා තමයි මේ කුඹුරේ ඒ වැඩ කටයුතු කෙරුවේ. අස්වනු නෙලීම සිදු කරන්නේ සිවිල් ආරක්ෂක බලකා සිබුලුන්ගේ දායකත්වයෙන්.